පුළුවන්. අද දෙනන ප්‍රධාන පුවත් සිරස්තල. ආරක්ෂක ලේකම් ලෝකයට තතු පහදයි. So you don't depend on me. නාසිකෑ මන්ත්‍රීට අධිකරණයෙන් ඇප. දැනට හසු නොවු කුඩු ජාවාරම් කරුවෝ. 140කින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වෙනවා. ඇමති වෙල්ගමගේ කඩවුණු පොරොන්දුව. ඔක්තෝබර් මාසෙ මුල වෙනකොට ඒගොල්ලන් නැවත වැඩ ආරම්භ කරනවා. මේ බොරුව මනසෝට තිත්ත වෙලා තියෙන්නේ. IPL ශූරතාව පළමු වරට කල්කටාවට. රටේ කිසිදු ප්‍රදේශයක් එක් ජන කොටසකට පමණක් අයත් නොවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. BBC පුවත් සේවයේ සමග පැවති සමුහ සාකච්ඡාවකට එක් වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටි අතර එහිදී අදාළ කරුණු සම්බන්ධයෙන් BBC මාධ්‍යවේදියා දිගින් දිගටම ප්‍රශ්න නැගුවා. ඔබ දන්නවද යුද්ධයට කලින් ගොඩක් සිංහල ජනතාව උතුරේ රැකියාව කළා. ඕනම දෙමළ කෙනෙක්ට රටේ ඕනෑම ප්‍රදේශයක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. දැනට සිදු වෙන්නේ ඒකයි. ගොඩක් දෙමළ ජනතාව දැනටත් කොළඹ, ගාල්ල මාතරාදී ප්‍රදේශවල වැඩ කරනවා. ඒ වගේම සිංහල මුස්ලිම් ඕනෑම කෙනෙකුට උතුරේ වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන. උතුර කියන්නේ ශ්‍රී ලංකාවේම කොටසක්. උතුර දෙමළ ජනතාවගේ නිජ භූමියක් යන අදහස පිළිගන්නවාදැයි මෙහිදී BBC පුවත් සේවයේ මාධ්‍යවේදියා ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළා. Why should be that when if the south ඇයි එහෙම හිතන්නේ? මමත් හම්බන්තොට කෙනෙක්. ඒ කාලේ මම එහෙ එක දෙමළ පවුලක්වත් දැක්කේ නෑ. ඒත් අද එහෙම නෙමෙයි. එහෙ අද ගොඩක් දෙමළ පවුල් ඉන්නවා. ඇයි ඒකම උතුරේ සිද්ධ වෙන්න බැරි? ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබ සූදානම් විය යුතුයි රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වෙන්න. මම මේ කතා කරන්නේ රටේ තිබිය යුතු නිදහස ගැන. You are a Sri Lankan citizen. You must be able to go and buy the properties from anywhere. රටේ සිදුවන අතුරුදන් වීම පිළිබඳවද මෙහිදී එම මාධ්‍යවේදියා ප්‍රශ්න කළා. There are certain people who are in the underworld. පාතාලේ අය මත්කුඩු ජාවාරම් කරුවන් ආදී මේ සියලු දෙනාම රටේ ඉන්නවා. ඒ සමහර අය හරි ලේසියෙන් ඉන්දියාවට යන්න මාර්ග හොයා ගන්නවා. ඔය චෝදනා වැරදි. ඔබ කේන්ති ගන්න එපා. මමයි රටේ ආරක්ෂක ලේකම්. මම කියන දේවල් ඔය පිළිගන්න ඕන. නැතුව ඔය අය කියන ඒවා නෙමෙයි. මේවා ජාත්‍යන්තර ඉතිරි වෙලා ඉන්න LTT සමාජිකයින්ගේ ක්‍රියාවන්. Don't get angry. Usually I get angry, so you don't get angry. Okay? You don't get angry. I'm the Secretary of Defense. I have investigated this. You don't take the word from these people. Take the word from me. These are lies to give a wrong image of Sri Lanka by the rump of this LTT who is remaining in outside and trying to damage the image of Sri Lanka. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා BBC පුවත් සේවයේ සමග පැවතු සමුක සාකච්ඡාවේ වැඩි විස්තර අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට දැනගත හැකි. පිවිසෙන්න ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති වෙබ් අඩවිය www.adadirna.lk. 2009 වර්ෂයේ යුද්ධයේ අවසන් කාලයේදී සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ මහසමුළුව ඊයේ මඩකලපුවේදී පැවති අතර එහිදී මෙම යෝජනාව ඔවුන් විසින් සම්මත කරගනු ලැබුවා. දෙමළ ජාතික සන්ධාන මහසමුළුවේදී එම පක්ෂයේ නායක ආර සම්බන්ධන් මහතා පවසාත්තේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලයක් සහිත දේශපාලන විසඳුමකට තම පක්ෂය එකඟ බවයි. ඒ සඳහා ඉන්දියාවේ සහ ඇමරිකාවේ මැදිහත්වීමක් අවශ්‍ය බවද ආර සම්බන්ධන් මහතා එහිදී පවසා තිබෙනවා. මීට අමතරව නැවත පදිංචි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ හමුදා කඳවුරු අඩු කිරීම සම්බන්ධ යෝජනා නමයක් මෙහිදී සම්මත කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් එහිදී නියෝජිතින් එකිනෙකට පරස්පර යෝජනා ඉදිරිපත් කිරීම නිසා නොසන්සුන් තත්ත්වයක්ද මතු වූ බව අද දින මඩකලපුව වාර්තාකරු සඳහන් කළා.
මේ අතර මෙරට ඇතැම් දේශපාලන බලවේග ජාතිවාදී ස්මතු කිරීමට උත්සාහ දරන බව ජාතික හෙළ උරුමය පවසනවා. එම පක්ෂයේ ජාතික ලේකම් අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ හෝමාගම පැවති උත්සවයකදී. අර ඉන්දියානු නියෝජිතයෝ තරගෙන පරන්තනි නම් පුදුකුඩු රූපුවට යන ගමන් කිව්වලු මේ බලන්න අපේ ජනතාවට කළ තියෙන විනාශය කියලා. අපි කියන සම්බන්ධන්ට එක්ක යන්න කුල්ලු පිටියේ ඉඳන් අර වැල්ලවත්තර තියෙන මැරයින් ඩ්‍රයිව් එක දිගේ. ඒ දෙපැත්තේ ලස්සනට හදලා තියෙන කොන්ඩොමිනියම් කවුද වැහින්නේ? දෙමළ ජනතාව. ඒගොල්ලෝ පුදුකුඩු රූපුව කියලා. ඒගොල්ලෝ මේ සිංහල අපි එක්ක මෙතන ජීවත් උනේ. ඒගොල්ලෝ ජීවත් උනේ ශ්‍රී ලංකා ආණ්ඩුව යටතේ. ඒ නිසායි මැරයින් ඩ්‍රයිව් එකේ ජනතාවට සමාන අයිතියටත් ඉහළ ඉන්දිය කොන්ඩොමිනියම් අයිතිය ලැබිලා තියෙන්නේ. මේ රටේ සමාන අයිතිය ගැන කතා කරනවා නම් එයා යන්න ඕනේ උතුර බලන්න නෙමෙයි. එයා යන්න ඕනේ මැරයින් ඩ්‍රයිව් එකේ. එයා යන්න ඕනේ වත්තලට. එයා යන්න ඕනේ මීගමුවට. ඒගොල්ලෝ යන්න ඕනේ මහනුවරට. ඒගොල්ලෝ පුදුකුඩු රූපවලට ගිහිල්ලා බලන්න ඕනේ ඒගොල්ලෝ ප්‍රභාකරන් යටතේ ජීවත් වෙච්ච අයගේ ඉරණම් මිසක් අපේ ආණ්ඩුව වලින් වෙච්ච හානිය නෙමෙයි. පුද්ගලයෙකුට පහර දී නාසය හැපීමේ චෝදනාවට ලක්ව සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප මත මුදා හැරුණා. එම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙනසුරාදා රාත්‍රියේ කොල්ලපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණයේ නියෝග කළ අතර අනතුරුව ඔහු අද උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් පැමිණ පොලිසියට බාර වුණා. දුනිෂ් ගන්කන්ද මන්ත්‍රීවරයා සෙනසුරාදා රාත්‍රියේ කොල්ලපිටිය සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයෙකුට පහර දී නාසය සපා ඇති බවට පොලිසියට පැමිණි ලැබී තිබූ අතර පොලිස් කණ්ඩායම් දෙකක් මගින් ඔහු සොයා පරීක්ෂණ සිදු කෙරුණා. අද උදෑසන මන්ත්‍රීවරයා පැමිණ පොලිසියට බාරවීමෙන් පසු ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. අනතුරුව මන්ත්‍රීවරයාව රුපියල් 30,000ක මුදල් ලැපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වන ශරීරැප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පහර දීමේ සහ සපා කෑමේ වරද යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරා ඇති බවයි. ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ පහර දීමෙන් නැත්තම් සපා කෑමෙන් තුවාල සිදු කළොත් ඒක නීතියේ වරදක් වෙනවා. පහර දීමක් නම් 314 වගන්තිය වරදක් වෙනවා. හැබැයි මේ වරද සිදු කරලා තියෙන්නේ බීමත්ව නම් තවත් නීතියක් එනවා. බීමත්ව කරනු ලබන වැරදි පිළිබඳ විශේෂ විධිවිධාන පනත කියලා. ඒ අනුව වැඩි දඬුවම් නිකුත් කිරීමේ හැකියාවක් අධිකරණයට තියෙනවා. බොරුලුගුණ සිංහයා යන විරුදාවලියලත් පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී කුසුමා ගුණවර්ධන මහත්මියගේ ජන්ම ශත සංවත්සර සැමරුම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුසුමා ගුණවර්ධන මහත්මියගේ ඡායාරූපයේ වෙත පුෂ්පපහර දැක්වීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. ඉන් අනතුරුව ගුණවර්ධන මහත්මිය සීපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වුවා. කුසුමා ගුණවර්ධන මහත්මිය ජන්ම ශත සංවත්සර සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කළා. පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන කුසුමා ගුණවර්ධන මහත්මිය, දිනේෂ් ගුණවර්ධන, ඉන්දික ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන, ප්‍රසන්න ගුණවර්ධන සහ ජනප්‍රිය ලේඛිකා ලක්මිනි ගුණවර්ධන මහත්ම මහත්මීන්ගේ මෑණියන් වනවා. කුසුමා ගුණවර්ධන මහත්මිය ගැන දැන් සෑහෙන කතා කෙරුණා. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් මට තියෙනවා යුතු ගමන් මගේ ගමේ. සූර්යමල් ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච ඔක්කොම කාන්තාවෝ එදා හිටිය ලස්සන ගෑනු ළමයි ටික ඔක්කොම විප්ලවකාරියෝ ටික බැඳගත්තා. කුසුමාව ෆිලිප් බැන්දා. ඒකේ නායකත්වය දුන්න ඩොරීන්ව ඩොක්ටර් සේවික්‍රමසිංහ බැන්දා. ඊට පස්සේ විවියන්ව ලෙස්ලි ගුණවර්ධන බැන්දා. ඉන්න කට්ටියත් ඒ වගේ ඔක්කොම විප්ලවකාරියෝ ටික බැඳ. ඉතින් ඒක නිසා ඒ සූර්යමල් ව්‍යාපාරය මේ රටේ වාමාංශික ව්‍යාපාරය ආරම්භ කරන්න ඒ සටන මෙහෙව්වා විතරක් නෙමෙයි, මේ රටේ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් තියාගත්ත සම්බන්ධකම් ඇති වෙන පළාත්වල සම්බන්ධ ඇතිකම් ඇති කරපු ලොකු වෙනසක් ඇති කරයි කියන එකයි මා දකින්.
අතරමඟ නතර වී ඇති මාතර සිට කතරගම දක්වා වූ දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලියත්ත දක්වා ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 13 වෙනිදා ප්‍රකාශ කළාත් එය අදටත් පොරොන්දුවකට පමණක් සීමා වී තිබෙනවා. එම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම මෙසේ ඇනහිට තිබෙන්නේ අලුත්ගම සිට ගාල්ල දක්වා දුම්රිය මාර්ගය රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් යළි නවීකරණය කෙරෙන පසුබිමක වීම සැකමතු කරවන්නක්. දුම්රිය ධාවනය කර හැකිව තිබූ අලුත්ගම ගාල්ල දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයට වැය කළ කෝටි ගණනක මුදලින් බිඳක් හෝ මේ අලුතින් ඉදිකරන දුම්රිය මාර්ගය සඳහා වැය නොකරන්නේ මන්ද යන්න ජනතාව නගන පැනයයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ පිබුරුපත් සැකසුණු අවස්ථා කිහිපයකදීම උත්සවශ්‍රීයෙන් සමරු ඵලක විවෘත කෙරුණු මාතර කතරගම දුම්රිය මාර්ගය අතරමඟ වල් බිහි වෙමින් ජනතා මුදල් කාබාසිනියා කර ඇති අයුරු අද දෙරණ පසුගිය වසරේ සැප්තැම්බර් මාස 10 වනදා අනාවරණ කළා. එම අනාවරණයෙන් දින 3ක් තුල ප්‍රවහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලි අත්ත දක්වා ඉදිකිරීම ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන බවයි. මම බැහැලා පාරේ බැහැලා වැඩ කරන හැමතිවෙදී දීන රජයේ සමාගමක් යටතේ මේ පාර හදන්න. ඔවුන් අපිට පොරොන්දු වෙලා තියෙනවා ඔක්තෝබර් මාසෙ මුල වෙනකොට ඒගොල්ලන් නැවත වැඩ ආරම්භ කරනවායි. එම පොරොන්දුව ලබා දී මේ වන විට මාස 8ක් ගත වී ඇතත් දුම්රිය මාර්ගයේ නතර වී ඇති තැනින් ඔබට එකඳු සිල්පර කොටයක් හෝ සවි කරන්නට වත්මන් ප්‍රවාහන අමාත්‍යවරයාද අසමත් වී ඇති අයුරුයි මේ. කතරගම දක්වා කෝච්චි යනවා කියන තමයි කිව්වේ. ඊට පස්සේ කෝච්චි යන්නේ කැමතුණා සුද්ධ කරන පාට ගුන්දෙන්දි යකඩ අපරාධ ගල්ලා නාස්ති වෙලා යනවා. මේ මහජනතාවගේ සල්ලි දැන් ආණ්ඩු දෙක තුනින් මෙල්ලා කිව්වා හදනවා හදනවා කියලා. තාම හදන පාටක් නැහැ. දර රූපයින්ෙන් ඇවිල්ලා පාර විනෝර වශයෙන් මේ කට්ටිය සුද්ධ කරා. ඊට පස්සේ සුද්ධ කරා විතරයි ආයි තාම නැ මොනක්වත්ම කළා මේ රේල් පාරේ. මේ පාලමක් දැම්මා. මේ පාලම සම්පූර්ණයෙන්ම මලකඩ කනවා. මලකඩ කනවා එන ගලන් යනවා රේල් පාරේ තියෙන සිල්වරන් කොටන් වල එන ගලවන් යනවා. ඈ එතෙන් මේ මහජන සල්ලි අපේ සල්ලි ප්‍රතිවරණයක් කරනකොට ඇවිල්ලා සුද්ධ කරනවා. සුද්ධ කරලි වෙලා මේ අපහුවත යන්ත ගියට පස්සේ නේ ඉතින් මේ මේ බොරුවක් කරන්නේ ඈ මේක නැත්නම් කොච්චර පහල දුවන තුමුණ කතරගම නෙවෙයි ඊටත් එහාට යන දෙපුණා මේ බොරුව මනුස්සෝට තිත්ත වෙලා තියෙන්නේ විරාමිකින් පසුව තවත් තොරතුරු බලාපොරොත්තු වෙමු. Discover a secret of the most luxurious kind, a secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Theri. It's a secret. ඔබ නැවතත් එක්ව සිටින්නේ අද දෙරණ සමගයි. මෙරට කුඩු ජාවාරම් පවත්වාගෙන යන මර්මස්ථානවලින් 60%ක් දැනටමත් නීති රැහැනට හසු කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද දෙරණට අනාවරණය කළා. හොරණ නගරයේ ප්‍රධාන කුඩු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු මේ තොරතුරු හෙළි කළා. මත්කුඩු ජාවාරම් සිදු කරගෙන යන පුද්ගලයන් සහ ස්ථාන සම්බන්ධයෙන් පොලිසිය නිරන්තර සෝදිසි සිදු කරන අතර හොරණ නගරයේද එවන් මධ්‍යස්ථානයක් බවයි විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පවසන්නේ. අද හොරණ කියන්නේ කුඩු මධ්‍යස්ථානයක්. මම වගකීමකින් කියන්නේ. මේව කාටද දෙන්නේ? මේ අපිටද? ඔයාලගේ දරුවන්ට දෙන්නේ. ඒ අයව තමයි මේකට ඉලක්ක කරන්නේ. ටොෆි එකක් වගේ එකක් දෙනවා ඉස්සෙල්ලා. ඒකෙන් ටිකක් මත් වෙනවා. මේ වගේ ඒවට පුරුදු කරලා අන්තිමේදී ඒ මිනිස්යාට ටික ටික වයසත් එක්ක මූකුරා වැඩෙනකොට මේව නැතුව බැරි තත්ත්වෙට නගරයක් මෙලෙස ප්‍රසිද්ධ කුඩු මධ්‍යස්ථානයක් බව මහජන නියෝජිතයෙකු ප්‍රසිද්ධියම පැවසීම අවධානය යොමු කළ යුතු කරුණක් වනවා. ඒ අනුව මේ මත්කුඩු මර්මස්ථාන පිළිබඳ පොලිසිය අවධානය යොමු වී නැද්දයි අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසුවා. අපිත් පිළිගන්නවා රටේ තාමත් අපි 60%කින් විනාශ කරාට 40%කින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වෙනවා කියලා. ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම් මධ්‍යස්ථාන තියෙනවා කියන එක අපි කීයටවත් පිළිගන්නේ නැහැ. අප්‍රසිද්ධව මෙම ජාවාරම් වල නිරත වෙන පිරිස් ඉන්න පුළුවන්. නිරන්තරයෙන්
පොලිස් මත්ද්‍රව්‍ය නාශ කාර්යාංශයේ විශේෂ කාර්ය බලකාය සහ සාමාන්‍ය පොලිසිය අපි එකට එක් වෙලා මේ ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ලංකාවට ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය වෙන මාර්ග දෙකක් තියෙනවා. මුහුදු මාර්ගය අපි සම්පූර්ණ වැට බැඳලා තියෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවත් එක්ක එකතු වෙලා. ඒ වගේම ශ්‍රී ලංකා රේඩියෝ සහ ආගමන විගමන බලධාරීන් එක්ක එකතු වෙලා ගුවන්තොටුපළේ නිරන්තරයෙන් අපි මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වනවා. මෙය මැඩපැවැත්වීමට උපරිම උත්සාහයන් ගන්නවා මෙහිම් දියත් කරලා තියෙනවා. දිගු කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ගිය නීති විරෝධී ලෙස පුද්ගලයන් විදෙස්ගත කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට කොළඹ වංචා විමර්ශන ඒකකය අද සමත් වුණා. ඒ මෙරට සිට ඔස්ට්‍රේලියාව බලා නීති විරෝධී ලෙස යාමට සූදානමින් සිටි පුද්ගලයන් 113 දෙනෙකුද සමගයි. මෙම පුද්ගලයන් 113 දෙනා අද පෙරවරුවේ මෙරට සිට ඔස්ට්‍රේලියාව බලා නීති විරෝධී ලෙස ගෙන යාමට සැලසුම් කර තිබුණේ මුහුදු යාත්‍රාවක් ඔස්සේ. එම යාත්‍රාව වෙත පුද්ගලයන් රැගෙන යාම සඳහා වෑන් රථ 7ක් සහ ලොරි රථයක්ද මේ ස්ථානයේ සූදානම් කර තිබුණා. නීති විරෝධී ලෙස විදෙස්ගත වීමට සූදානම්ව සිටි මේ පුද්ගලයන් 113 දෙනා සමග මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද කොළඹ වංචා විමර්ශන ඒකකය සමත්ව සිටිනවා. අදාළ ජාවාරම්කරු මොවුන් විදේශගත කිරීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 2 බැගින් රුපියල් ලක්ෂ 320ක මුදලක් ගෙන ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. තරුණියට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කළ කාල්ටන් සුපර් සෙවන්ස් සත් සමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ අවසන් වුණා. අද දෙරණ ක්‍රීඩාංශයේ පිළිබඳව ගෙනෙන වාර්තාවක් දැන්. 12 කාල්ටන් සත් සමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අති උත්කර්ෂවත් අන්තමින් මාමේ රැඳී සිටින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙවර තරගාවලියේ පළමු අදියරේ ශූරතාවය හිමි කරගත්තේ නෝත් වෙස්ටර්න් බ්ලැක්ස් කණ්ඩායම විසින්. දින දෙකක් පුරා පැවති පළමු අදියරේ අවසන් දිනී වූ ඊයේ බොලිවුඩ් සුපිරි නළු නිළිය ලක්වන ප්‍රීටි සින්ඩා සහ විවේක් ඔබරෝයි බොගම්බර ක්‍රීඩාංගණයට පැමිණියා. දෙස් විදෙස් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 10ක් කාල්ටන් සත් සමාජික රග්බි තරගාවලියේ පළමු අදියරට සහභාගී වුණා. එහිදී පිළිවෙලින් දසවන ස්ථානය නදන් ග්ලැඩියටර්ස් පිලත්, නවවන ස්ථානය ඊස්ටර්න් ඊගල් පිලත්, අටවන ස්ථානය නෝත් සෙන්ට්‍රල් ටයිෆූන්ස් පිලත්, හත්වන ස්ථානය ජැෆ්නා චැලෙන්ජස් පිලත්, හයවන ස්ථානය වෙස්ටර්න් වොරියර්ස් පිලත්, පස්වන ස්ථානය සෙන්ට්‍රල් කිංස් පිලත්, සිව්වන ස්ථානය සබර්ගමුව ස්ටැලියන්ස් පිලත්, තුන්වන ස්ථානය ඌව වයිපර්ස් පිලත් හිමි කරගත්තා. අවසන් මහා තරගයේදී සුදුසුකම් ලබා ගත්තේ සදර්න් ෂාක්ස් කණ්ඩායම සහ නෝත් වෙස්ටර්න් බ්ලැක්ස් කණ්ඩායමයි. එම තරගයෙන් ලකුණු 41-7 ලෙස ජය ගනිමින් 2012 කාල්ටන් සත් සමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව හිමි කර ගැනීමට නෝත් වෙස්ටර්න් බ්ලැක්ස් කණ්ඩායම සමත් වුණා. නවසීලන්තය, ෆිජි, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක ලෝක පූජිත රග්බි ක්‍රීඩකයන් පිරිසක් මෙම තරගාවලියට සහභාගී වීම විශේෂත්වයක්. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා නදන් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ෂේන් නරවින්ද. ෂේන්, මේ වගේ තරගාවලියකට සහභාගී වීමට ලැබීම ගැන මොකද හිතන්නේ? ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට මේ තරගාවලිය මේ සහභාගී වෙන්න ලැබීම ලොකු මේ අවස්ථාවක්. ඇත්තටම මම සතුටු වෙනවා මේ අවස්ථාව ලැබීම ගැන. අපි දැක්කා විදේශ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ඔබේ කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්නවා. මේ විදේශ ක්‍රීඩකයොත් එක්ක ක්‍රීඩා කරද්දී ඔබට ලැබුණේ මොන වගේ අත්දැකීම්ද? ඇත්තටම ජාත්‍යන්තර පෙළේ ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා ඇවිල්ලා. ඒගොල්ලෝගෙන් අපිට සෑහෙන දේවල් තියෙනවා ඉගෙන ගන්න. ලංකාවේ බුහුණුකරුවොත් නෙමෙයි ඇවිල්ලා ඉන්නේ, අපිට පිටරටින් බුහුණුකරුවොත් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් උනත් අපිට සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ හැටියට අපිට සෑහෙන ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මේ තරගාවලියේ මේ විදේශ ක්‍රීඩකයන් එක්ක අපිට එකට එක සෙල්ලම් කරන්න ලැබීම. බොහොම ස්තුතියෙන් අපිත් එක්ක එකතු වුණාට. එසේනම් එළඹෙන සතියන්තයේ කොළඹදී පැවැත්වෙන කාල්ටන් සත් සමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු වෙන මම සමු ගන්නවා වෙනුර කනිෂ්ක තුසාර විජේසූරිය සමගින්. මම සුමින්ද තාරක ජයසේකර මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ සිට. 2012 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කඩලු 5කින් පරාජයට පත් කරමි. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පස්වන අදියර සඳහා කණ්ඩායම් 9ක් සහභාගී වුණා. එහිදී දිල්ලි, මුම්බයි, කල්කටා සහ චෙන්නයි යන කණ්ඩායම් අවසන් වටේට සුදුසුකම් ලබා ගත්තා. ඒ අතුරින් අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලැබුවේ කල්කටා කණ්ඩායම සහ චෙන්නයි යන කණ්ඩායම් දෙකයි.
ගෞතම් ගාම්භීර්ගේ නායකත්වයෙන් යුත් කල්කටා කණ්ඩායම චෙන්නයි කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් කිරුළ හිමි කරගත්තා. ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලී ඉතිහාසයේ කල්කටා කණ්ඩායම ශූරතාව හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගත්තේ කල්කටා කණ්ඩායමේ සුනිල් නාරායන්. ඒ සමගින් අද දිනෙන් අපි සමු ගන්නවා. පිවිසෙන්න දිවයිනේ ජනප්‍රියතම වෙබ් අඩවියට www.adaderana.lk.